මිලියන 6ක් යුදෙව්වන් හිට්ලර්ගේ නාසි හමුදා විසින් අමුඅමුවේ පණ පිටින් ඝාතනය කෙරුණු ඒ හොලෝකොස්ට් එකේ අනුස්මරණය පසුගිය දාසේ සිදු කෙරුණා. බලන්න මේ යුදෙව්වන් විනාඩි දෙක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන අපූර්ව රට පුරාම සයිරන් එකක් නාද වෙනවා. ඒත් එක්කම බලන්න මේ යන වාහන හැම දෙයක්ම නවත්තලා මේ අය බයිස්කල් වලින් බැහැලා බස්සත පවා නවත්තනවා. ඒ විතරක් නෙමෙයි යන දුම්රියත් ඒ විනාඩි දෙක නවත්තලා මේ පුද්ගලයන් සිහි කරලා ඕන් වෙනුවෙන් යාඥා කළා තමයි එදා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. බලන්න අපූර්ව, ඔබ මම අපේ රටේ එහෙම දෙයක් කරනවාද? සුනාමි අපිට අමතකයි, පාස්කු ප්‍රහාරය ගොඩක් දෙනෙකුට අමතකයි, කතෝලිකයන්ට ඇරෙන්න යුදෙව්වන්ගෙන් අපිට අරගන්න තියෙන දේවල් බොහොමයි. ඇත්තටම මේ දේවල් මේ නීතියක් දාලා නෙමෙයි කරන්නේ. ඇතමෙකුට පුළුවන් මේ කමතක කරලා යන්න. නමුත් මෙයාලගේ විනය, මෙයාලගේ ජාති ආගම ගැන තියෙන ආදරය ඊට එහා ගිය, නීතියට එහා ගිය දෙයක්. පොඩි කාලේ ඉඳලම සෑම දරුවෙකුගේ පටන්ම මේ දේවල් ඔවුන්ට කියා දෙනවා. ඔවුන් ඒ අනුව පිළිපදිනවා. ඇත්තටම අපිට ගන්න තියෙන දේවල් බොහොමයි. පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර 4යි. තවමත් වරදකරුවන්, මහමුලකරුවන් නීතිය ඉදිරියට පමුණුවා නැහැ. පැවති රජයන්, පවතින රජයන් ඇල්මැරුණු ගතියකින් තමයි මේ ගැන ක්‍රියා කරන්නේ. යුදෙව්වන්ටත් හිට්ලර්ගේ හමුදාවන් මිලියන 6ක් සෙනග මරණකම් ඔවුන් නිකන් හිටියේ නෑ. ඔවුන් දෙවියන් වහන්සේට යාඥා කරා, දෙවියන් වහන්සේට මොර දුන්නා, දෙවියන් වහන්සේ ඔවුන්ගේ හඬට සවන් දුන්නා. අවසානයේදී හිට්ලර්ට සිදු වුණේ සයිනයිඩ් කරලක් කාලා වෙඩි තියාගන්න, සීදිවි හානි කරගන්න. අපේ ලෝකල් හිට්ලර්ලට මොනවා වෙයිද? සිංහලයාට සති දෙකෙන් සියල්ල අමතකයි කියලා කිව්වට සිංහල කතෝලිකයාට එහෙම වෙන්නේ නැහැ. යුක්තිය ඉටු වෙනතුරු කතෝලිකයා අවදියෙන්.